විවස්ථාවනෝ ගත්තහම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසිරුව හැරීමේ බලය තියෙනවා. දැන් විවස්ථාවනෝ ගත්තහම ඔක්තෝබර් 16ට සැප්තැම්බර් 17ට අතර ජනාධිපති ඡන්දේ පැවැත්විය යුතුවක් තිබෙනවා. නිසා පාර්ලිමේන්තු විසිරුව හැරීමේ බලයත් විවස්ථාවට අනුකූලයි. ජනාධිපතිවරණ පැවැත්වීම සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16ත් අතර විවස්ථානුකූලට අනුකූලයි. එනිසා විවස්ථාවේ වගන්ති ඇතුළ බැලුවොත් දෙකම සිදුවිය හැකි විවස්ථාවට අනුව. හැබැයි අපි බලන්න ඕන දේශපාලනයට අනුව පාර්ලිමේන්තු විසිරුව හැරීමේ නිෂේධ බලය මේ වෙලාවේ තියෙන ජනාධිපතිවරයා සතු විතරයි. එහෙනම් රනිල් වික්‍රමසිංහ තීරණයක් ගන්න ඕන අද පාර්ලිමේන්තු විසිරුව හැරීම. හෙට පාර්ලිමේන්තු විසිරුව හැරීම. එයා තීරණයක් ගන්න ඕන. පාර්ලිමේන්තු විසිරුව හැරීමෙන් එයාට මොකද්ද ලැබෙන්නේ? එයාට කිසිවක් ලැබෙන්නේ නැහැ. එයාට අඩුම තරමේ අලුත් ජනාධිපතිවරේ පත් වෙලා ඒ ජනාධිපතිවරයා දිවුරුම් දෙන තෙක් එයාට කැබිනට් මණ්ඩලයේ තියෙනවා ජනාධිපති ධුරයේ බලය තියෙනවා. එයා අද විසිරුව හැරියොත් අද එයාගේ බලය ඉවරයි. එනිසා එයා තව මාස කීපයක් මේ පුටුවේ ඉඳ තියද්දී කලින්ම පුටුවෙන් නැගිටින්නේ නැහැ. මාස කීපය ඉඳලා නැගිටින්න වෙනවා. හැබැයි කලින් නැගිටින්නේ නැහැ. එක දෙක රනිල් වික්‍රමසිංහ ගාවට පෝට්ටුවෙන් කණ්ඩායමක් ගොනු වෙලා ඉන්නවා නේද? කවුද? ප්‍රසන්න රණතුංග, කාංචන විජේසේකර, සේමසිංහ නේද? මේ වගේ කණ්ඩායම් රනිල් එක්ක ඉන්නේ. බැරි වෙලාවත් පාර්ලිමේන්තු විසිරුව හැරියොත් ඒ කට්ටිය අය ඔක්කොම යනවා පෝට්ටුවට ඡන්දෙ ඉල්ලන්න. වෙන තැනක් නෑ නිල්ලන්න. ඒ නිසා පෝට්ටුවෙන් තමන් වෙත සමීප ඉන්න කණ්ඩායමත් එයාට නැතුව යනවා විසිරුව හැරියොත්. තුන්වෙනි එක පාර්ලිමේන්තු විසිරුව හැරලා ඒකේ ඡන්ද ප්‍රතිඵලේ දැන් රනිල්ගේ කණ්ඩායම ඉල්ලන්න එපේ. එක්සත් ජාතික පක්ෂය ඉල්ලන්න එපේ. පාර්ලිමේන්තු විසිරුව හැරලා ඒ පාර්ලිමේන්තුවේ මැතිවරණයෙන් ලැබෙන ප්‍රතිඵලය අනුව රනිල් වික්‍රමසිංහට ජනාධිපති නෙවෙයි ජනාධිපති අපේක්ෂකයා වෙන්න බෑ. ඒ නිසා මම කියන්නේ එහෙම බැලුවොත් ජනාධිපති ඡන්දෙට කලින් පාර්ලිමේන්තු ඡන්ද නෙවෙයි වෙන කිසි ඡන්දයක් තියන්නේ. මොකද මේ ප්‍රතිඵල වලින් පෙන්නනවා රනිල්ගේ ඇත්ත තරම. රනිලුත් දන්නවා නොදන්නවා වගේ හැසිරුණාට. එනිසා මොකද කරන්නේ? කිසිදු ඡන්දයකද යාගේ ඇත්ත තරම එලිදරව් වෙන්නේ නැහැ ජනාධිපති ඡන්දෙ නැති. විසිරු හැරියොත් එයාට ඒක වෙනවා. හතර වෙනු විසිරු හැරියොත් හරිද? එක්සත් ජාතික පක්ෂය කියන එක අවසන් වෙනවා. ඒ නිසා එයාට පුද්ගලිකව විසිරු ආරණ තියෙන ඉඩකඩ දේශපාලන පාට. හැබැයි විසිරු ආර ගැනීම සඳහා බැසිල් රාජපක්ෂට ඕනකමක් තියෙනවා. ඇයි? එක තමයි ඒගොල්ලන්ට තීන්දුව දෙකයි ගන්න තියෙන්නේ. එක, එයා එක්ක රනිල්ට සහය දෙන්න ඕන. රනිල්ට සහය දුන්නොත් මොකද වෙන්නේ? ජනතාවගේ නායක සහයෙන් රනිල් ජනාධිපති වුණොත් පෝට්ටුවේ ගමන එතනින් ඉවරයි. මත තියල දැවගල දන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ගොඩනැගුවේ බණ්ඩාරනායකලා අගමැති දූර දැරුව තාත්තා, අග්‍රාමාත්‍ය දූර දැරුව මව, දියණිය ජනාධිපති දූර දැරුව අවුරුදු 27කට වඩා වැඩි කාලයක් රට පාලනය කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදපු දවස් ඉඳන් 2006 විතර වෙනකන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකත්වය දැරුවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය රාජපක්ෂ අතර මාරුණා. දැන්කෝ බණ්ඩාරනායකල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය බණ්ඩාර මේ රාජපක්ෂල අතර මාරුනහම බණ්ඩාරනායකලගේ දේශපාලන පරිච්ඡේදය අවසන් වුණා. ඊට පස්සේ පටන් ගත්ත කවුද? අපි නොදන්න දේශපාලන පරිච්ඡේදය දැකලවත් නැති ගෝඨාභය 2005 කලින් අහලනේ නේද? බැසිල් රාජපක්ෂ බලය විසින් නව දේශපාලන පරිච්ඡේදය පටන් ගත්තා. බණ්ඩාරනායකල දේශපාලන පරිච්ඡේදය අවසන් වුණා. නැවත පෝට්ටුවේ සහය සහිතව රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණොත් මොකද වෙන්නේ? රාජපක්ෂලාගේ දේශපාලන ගමන් මග එතනින් නතර වෙනවා. ඊට පස්සේ පටන් ගන්නේ රනිල් කේන්ද්‍ර කරගත දේශපාලන ගමන. ඒකේ ඉන්නේ රුවන් විජේවර්ධන,
සාගල් රත්නායක ඒක තමයි ඊළඟ දේශපාලන ගමන. එනිසා පොහොට්ටුව කල්පනා කරන රනිල්ට සහය දුන්නොත් පොහොට්ටුව එතනින් අවසන් වෙනවා. සහය නොදී වෙනම අපේක්ෂකෙක් දෙන්න. සාමාන්‍ය පොහොට්ටුවට යම් ඡන්ද ප්‍රමාණයක් තියෙනවා නම් ජනාධිපති ඡන්දෙදී ඒ ඡන්ද ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. දාන්න කෙනෙකුත් නැහැ. ඊට පස්සේ ජනාධිපති ඡන්දෙ දිනන ඕනෑම කෙනෙක් පාර්ලිමේන්තු විසුවාරණ නැහැ. ජනාධිපති ඡන්දෙ පොහොට්ටුව තනියම ඉල්ලන තරඟයේ ප්‍රතිඵලය මහා ඡන්දෙට බලපාන අපිට උනේ 2019 එම හොඳේ හරි බලපාන. එනිසා ඒගොල්ලෝ කල්පනා කරන මොකද්ද පාර්ලිමේන්තු මැතිවරණ ඉක්මනින් ගන්න ඕන කියලා. එනිසා හැමදාම ප්‍රවෘත්ති හදනවා. කවදා ඉඳන්ද මේ ලෙඩි අයවැලේක නිවරලා පාර්ලිමේන්තු විසුරුවන්න කිව්වා. ජනවාරි මාසේ විසුරුවන්න කිව්වා. මාර්තු වල විසුරුවන්න කිව්වා. අවුරුද්දට කලින් ඡන්දෙ තියනවා කිව්වා. මොනෙම කියන්නේ ප්‍රවෘත්ති හදනවා. ඒ විතරක් නෙවෙයි සජබෙටත් අවශ්‍ය පාර්ලිමේන්තු විසුරුව අරගන්න. උඟ ජනාධිපති වර්ණයකදී කේන්ද්‍ර වෙන්නේ පුද්ගලයෙක්. සාමාන්‍ය සජබෙට යම් ශක්තිමත් භාවයක් තියෙනවා නම් ඊටත් වඩා අඩු ශක්තිමත් භාවයක් තමයි සජිත් ප්‍රේමදාසට තියෙන්නේ. ඉතින් සජබේ ඔට්ටුවට දාන එක වාසි සජිත් ඔට්ටුවට දානවට වඩා. මොකද කියන්නේ? තේරෙනවා. ඒ කියන්නේ සජබේ ඔට්ටුවට දාන එක වාසි සජිත් ඔට්ටුවට දානවට වඩා. නිසා ඒගොල්ලොත් මොකද කරන්න ප්‍රවෘත්ති හදනවා? පාර්ලිමේන්තුව 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 කියලා. ජාතික ජනබල වේගය අපි දෙකටම ලෑස්තියි.